ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කමිදු විජේවර්ධන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත සෙස් නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වෙන්නේ නැහැ සියමලා පිටියේගෙන් සහතිකයක් රුපියල ස්ථාවරයි ගජබින්න අලංකාරයේ සහ ලෝකේ ණය අරගෙන කන්න දෙන යපු මානසිකත්වයේ හදපු ප්‍රධාන දේශපාලන නායකින් කියන උසුළු විසුළු කතා අද ටෙලිවෙකියෙන් තේ කර්මාන්තේ කඩා වැටිලා සජිත් පෙන්වා දෙයි වවල විකුණලා වැඩිම මුදල ගිය වසරේ බොරු නම් මම ඉල්ලාස් වෙනවා රමේෂ් සජිත්ට කියයි ජනපතිට කීකරු බොරළු ගොඩ සිංහයා ප්‍රථමයෙන් දේශීය පුවත් අයවැය දෙවනවර කියවීමේ විවාදයේ දෙවන දින ඊයේ ආරම්භ වුණා ඊයේ පාර්ලිමේන්තුවේදී වැවිලි කර්මාන්ත පිළිබඳව දැඩි අවධානයක් යොමු වුණා ඒ ඇතුළු ඊයේ පාර්ලිමේන්තුවේ තොරතුරු වෙතයි දැන් අවධානය පෝර පිළිබඳව ගත්ත ඉතාමත්ම අමනෝජ ක්‍රියාදාමය තුළ තේ නිෂ්පාදනයේ 60% අඩුවීමක් සිදු වෙලා තිබෙනවා මේ අමනෝජ පෝර ප්‍රතිපත්තියට පෙර කිලෝග්‍රෑමයක පෝර මිටියක් තිබුණේ 1500 දැන් ඒක තේ ගෝවියට 50 මිටිය 15500 දක්වා වැඩි වෙලා තිබෙනවා මේ රසායනික පෝර තහනම් කිරීමෙන් පසු නැවත ගෙන්වීමේදී ලෝක වෙළඳ පොළේ යූරියා මිල ඉහළ ගිහිලා තිබෙන නිසා රුපියල් 15000ක් පමණ මුදලකට තමයි මේ පෝර ලබා දීමට හැකියාව ලබා දීලා තියෙන්නේ මේ පෝර තහනම හරහා තේ කර්මාන්තයේ ප්‍රබල ප්‍රහාරයක් එල්ල වුණා මේ කරුණ පිළිබඳව අපි සටන් කළා හැබැයි මේක ප්‍රසිද්ධියක් අපි කියන්න ගියේ නැත්තේ මේකෙන් කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වයේ බිඳ වැටෙන නිසා ඔබතුමා නියෝජනය කරන්නේ මාතර දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තයට සිදු වෙලා තිබෙන දේ ඔබතුමාගෙන් අහලා වැඩ නැහැ මොකද හැමදේම හොඳයිනේ වතුකම් කරුවන්ට 1000 හම් වෙනවා හැබැයි කොන්දේසි ගණනාවක් එක තමයි ඒ 1000 හම් වෙන්නේ මන් දන්නේ මේවා කියලා වසරයක් යනගෙන තේ කර්මාන්ත කරුවන් සහ පාර්ශව කරුවන් අතරට කුඩා තේ වතු හිමියන් අතරට යන්න පුළුවන්ද කැඩපතක් ඉදිරිපිට ගිහිල්ලා අහන්න ඇත්තටම තේ කර්මාන්තේ කඩා වැටලද නැද්ද කියන කාරණා අවුරුද්දේත් ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 299යි මේ අවුරුද්දේ සැප්තැම්බර් අවසන් වන විට මේ රටේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 192යි මේ දත්ත ගන්නෙ ලංකාවේ තේ වෙන්දේසියෙන් මේ රමේෂ් පතිරන්ට ඕනේම නෙවෙයි මේ කියන්නේ වැවිලි කර්මාන්තයෙන් ලංකා ඉතිහාසයේ වැඩිම මුදල ලැබුණේ ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 3.8යි ඒක බොරු නම් මං හෙට ඇමතිකමෙන් අස්වනවා ඔබතුමා මට කියන්න මං හෙට ඇමතිකමෙන් අස්වනවා ඇති නැති පරතරය අඩු කර ගැනීමට අවශ්‍ය සමාජ ආරක්ෂාව නැති කිරීමට අවශ්‍ය කටයුතු වෙන් කළ තිබෙනවා ඒ නිසා මේ අයවැය ලේඛනයේ කිසිවක් නැහැ කියලා ඔබ කිසිවෙකුට කියන්න බෑ රාජ්‍ය පරිපාලන පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය තමයි වැඩිම වියදම අත්මෙන්තුල 24%ක් වෙන් කළ තිබෙනවා මේන් විශාල කොටසක් තිබෙන්නේ විශ්‍රාමිකයන් සඳහා තවත් විශාල කොටසක් තිබෙන්නේ රාජ සේවකයන්ගේ වැටුප් සඳහා ඒ නිසා අය නැතිව ගිනියන්නට පුළුවන් කමක නොමැති බවත් මේ බදු නියෝජනා කර තිබෙනවා සාමාන්‍ය ඉස්කෝලේ අපි අවුරුදු 12 13ක් ඉන්නවනේ හැබැයි සමහරාලාවට ඒගොල්ලන්ව අපේ අදහසට පරිවර්තනය කරගන්න බෑ නමුත් අවුරුදු 45ක් ගියත් පාර්ලිමේන්තුවේ ඒක සාර්ථක කරගන්න පුළුවන් කියලා අද පැහැදිලි වුණා රනිල් වික්‍රමසිංහට පුළුවන් වුණා කියලා අගමැතිතුමාවත් ඒ කියන්නේ එතුමගේ දර්ශනයට මූල ධර්මයට එකතු කරගන්න ඒක ඇත්තටම හුඟක් හොඳ දෙයක් ඔව් බොරළුගොඩ සිංහයොත් මේ වගේ අවනත වෙලා වෙනස් වෙලා ඉන්න එක හොඳයි රටට හොඳයි මුදල්ැමිතුමාගේ මෙවර අයවැය පාර්ලිමේන්තුවේ රටේ ජනතාවයි ත්‍රිලෝක අයවැය සිහිනයක තරු අතරේ පා කරලා තියෙන්නේ. ඇයි වත්මන් ජනාධිපතිතුමාට රනිල් වික්‍රමසිංහට ඇයි එතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ ප්‍රසිද්ධ කරන්න බැරි? මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටමු ජනාධිපතිතුමා ඇයි එතුමාට බැරි එතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එතනයිල වාඩි වෙනවා. හිටමු ජනාධිපති කෙනෙක්. ඇයි එතුමාට බැරි එතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න? රටක් හදන්න බෑ නීති සම්ප එකතු කළ අගය මතවන බද්ධ හෙවත් සෙස් බද්ධ සමහර භාණ්ඩ මත ක්‍රියාත්මකයි. එසේම සමහර භාණ්ඩවලට සෙස් බද්ධ වදින්නේ නැහැ. සෙස් වැදුනත් නැතත් අද වන විට පාරිභෝගික භාණ්ඩ පවතින්නේ ඉහළ මිලකයි. සමාජ ආරක්ෂණ බද්ද ආනයන බද්ද එකතු කළ අගේ මත බදු ආදී මහ ව්‍යාකූල බදු ක්‍රමයක් ඇති රටක් ඍජු බදු වැඩි කරන බව පැවසුවත් වක්‍ර බදු ඇති වෙන්න ගසා අවසන් අද වන විට අපේ රටේ අත්‍යවශ්‍ය ආහාර වර්ග තුනක කොළඹ තොග මිල මෙසේ අද පිට රටින් ගේන සුදුහල් කිලෝවක තොග මිල රුපියල් 150ක් පමණ වුණා ලූණු කිලෝවක තොග මිල රුපියල් 270ක්
පාකිස්තාන අර්ථපල් කිලෝවක තොග මිල රුපියල් 190යි. බීලුන් ටික වැඩි වුණාට පස්සේ ඉතින් මේ මිටි දාය ගන්න මිනිහා මුදල් වැඩි නිසා මිටි පාක් තමයි අරන් එන්නේ. ඒකට අපිට තමයි බිස්නස් එක අඩු වෙන්නේ. ඒකෙන් මේ තව බිස්නස් අඩු වීමක් තමයි වෙන්නේ. ඉතින් අල ලුණු වලට සාමාන්‍ය මිනිසුන්ටත් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ ඉතින්. තොග නම් 280 නම් සාමාන්‍ය මිනිහෙකුට ගන්නකොට 300 ගාණක් වෙනවා. ඒකට ඒක දරා ගන්න ආදායමක් නැහැ. ඉතින් අමාරුයි තමයි ඉතින් ජීවිතේ. අපිට කොහොමද බලපන්නේ? අපි ගාපු ගාණට අපි විකුණන්නේ කොස්ට් එක බලලා විකුණන්නේ අපි. අපි පාඩුවට විකුණන්නේ නැහැනේ. පාඩුවට යනවා. බඩු අඩු වුණොත් සාමාන්‍ය ජනතාවට පාඩුව. වැඩි වෙනකොට එහෙම පාඩුවයි. දැන් බීලොක්කම 270යි. සාමාන්‍ය විදිහට කීයද කණ්ඩද? ඒකේ රිපෙල් 50ක් ඇක්සිස්. ඒක අයින් කරලා බලන්න ආණ්ඩුව දැන්. ආල් මිල පොඩ පොඩක් වැඩි ආද. පොනි සම්බයම 190යි 95යි. සුදු ආල 108යි. කඩවල මිල 520යි. පරිප්පු 355යි. සීනි 215 යනවා. මේ දවස්වල කියනවා ඉම්පෝට් බඩු එන එක පොඩ්ඩක් අඩුයි. ලංකාවේ නිෂ්පාදනය කරන බඩු තමයි තියෙන්නේ. ඒකේ සාමාන්‍යයෙන් සිල්ලර මිල 1200ක් 1300ක් කොහොම යන තෝග මිල නම් දැන් පොඩක් අඩු වෙලා තියෙන්නේ. මේ දවස්වල හරියට කියා ගන්න බෑ ඒ ගැන. වීලුනේ විල 275යි. අලේ විල 580යි. අනිත් ලුණු වල තියෙන්නේ ඉන්ජින් විතරයි අපේ ගාව තියෙන්නේ. පරිප්පු 353යි 55යි. මිරිස් 1650යි 640යි. ආල් නම් අපේ ගාව නෑ. මෙම ප්‍රධාන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තුනේ තොග මිලත් දිනපතා වෙනස් වනවා. පිටපළත්වලට මේ භාණ්ඩ ප්‍රවාහනය ඉන්ධන මිල සේවක ගාස්තු ආදී සියල්ල එකතු කළ විට සිල්ලර මිලට පාලනයක් නැහැ. එදා වේල හොයාගෙන කන අන්ත අසරණ මිනිස්සු දැන් මේ භාණ්ඩ මිල දිනපතා ඉහළ යාම බතු හා ඉන්ධන මිල ඉහළ යාම නිසා තව තවත් දුප්පත්කමේ ප්‍රපාතයටම ගිලී යමින් සිටිනවා. අල ලුණු ඒවකම අපිට සාමාන්‍යයෙන් ඕන දෙයක් තමයි. ඒවත් ඔක්කොම වැඩ කරලා තිබ්බනම් ඉතින් සාමාන්‍ය මිනිස්සුටත් අමාරුනේ. ඒ ඔක්කොම ගණ්ඩත් මැරෙන්න තමයි වෙන්නේ දැන්. ඉතින් දැන් හැම දෙයක්ම වැඩි. ලුණු දැන් ගොඩක් වැඩි වෙලා තියෙනවා. සමහර ලාට රටින් ගෙන එක තානම් කරලා ඉඳලා දන්නේ නැහැ. ආනයන පද්ධති කරා කියන්නේ තවත් මිල වැඩි වෙනවා කියන එකනේ. හරි අමාරුයි අපිට දරා ගන්න. මොකද අපි අපේ පඩිය වැඩි ඉන්නේ නැණි. ඒකයි. බදු වැඩි කිරීමෙන් අපි දැන් මේ ව්‍යාපාරය කරන අයට ගොඩක්ම බලපාලා තියෙනවා. අල ලුණු එහෙම සමහර ඒවා විකුණන්න බැරි සයිස් එකට වැඩි වෙලා තියෙනවා. 180ට තිබුණ ලුණු 320ට වැඩි වෙලා තියෙනවා. බද්ද වැඩි. ඒකයි හේතුව. නැත්තම් ඉතින් මේගොල්ලෝ වැඩි කරගන්නට විකුණන නෙමෙයි. බද්ද අයින් කරනවා නම් අඩු වෙනවා. වැඩ කරලා ගන්න පඩිය හැටියට මේ ආර්ථිකය හරිම දුෂ්කරයි. ඉතින් කෑම බීම ගන්න අමාරුයිනේ. ආල මිල ගණන් එකක් තියෙනවා 500ක් 120යි. එකක් තියෙනවා 500ක් 160යි. කණ්ඩත් එපේ ජීවත් වෙන්නත් එපේ. ඕන කරනම දේ තමයි. ඉතින් පොඩි ළමයිට එහෙම ආල ලුණු ඕනේ. ඉතින් දෙන්නේ කොහොමද දැන්? අපිට ඉතින් එච්චර සල්ලි කොහෙන්ද? වයසක අපි හම්බ කරනවද නෑනේ. චීස් බටර් කොහෙන් දෙන්නද? ඒවා ඉතින් ළමයිට දෙන්න විදිහක් නෑ මේ මේ මිල වල දින මේ වකමට. ගණන් නම් වැඩි තමයි ඉතින් සෑහෙන ගණන් වැඩි. ලුණු කොහමද 200 ගානට වැඩි කියලා තියෙනවා. 120ට තිබ්බ ලුණු අර 120ට තිබ්බේව කොහමද දැන් 200ට පැනලා තියෙනවා. ඒකින්ද හරි අමාරුයිද? කිලෝ එකක් ගන්න එක දැන් 500 තමයි ගන්න. බදු වැඩි කරලානේ තියෙන්නේ. අඩු කළාට දැන් වැඩි වෙලා තියෙන්නේ. ඒකනේ ගණන් වැඩි පාලන මිලක් නැහැ. එක එක්කෙනා එක එක ගණන් වලට විකුණනවා. බඩු ටික ගන්නකොට එපා වෙනවා. මොකද මිල එහෙමයි. දැන් බලන්න ලුණු ගන්නකොට 320ට අර මොනව කරන්නද? මේ 280ට ලීස් ගත්තා. අයි 320ට ලුණු අරගෙන කැම ටික කඩන්න අමාරුනවා. ආලෝ 320යි 300 තියයි එම එක එකාල වර්ග කියලා කියනවා. ඊට පස්සේ පැනිරා වාගේ මොකද කෑම එක කදනකොට රහට අදලා දෙන්න ඕනේ. සෙස්බදු සංශෝධනයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල කිසිදු ආකාරයකින් ඉහළ යන්නේ නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලා පිටිය පවසනවා. 120කින් සමන්විත අත්‍යවශ්‍ය භාණ්ඩ ලයිස්තුවේ කිසිදු භාණ්ඩයක් සෙස්බද්දට යටත් නොවන බවද ඔහු පෙන්වා දෙනවා. කිසිසේත්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු මුදලක් වැඩිවීමක් සිදු වුණේ නැහැ. ඊටාම පැහැදිලිව කිය යුතුයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපි හඳුනාගෙන තියෙනවා 120ක්. ඒ 120 සඳහා සෙස් රේගුවාගේ බදු අය කරන්නේ නැහැ. ඒවට එකම එක බද්දක් තමයි මේ සියල්ල මෙනුවෙන් අය කරන්නේ. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද. විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ කිසිදු වෙනසක් අපි කරලා නැහැ. සහල්, ලුණු, කඩල, අර්ථාපල්, බඩිරිඟු, පරිප්පු, සීනි, හාල් මැස්සෝ මේ කිසිවක මිල වැඩිවීමට හේතු වෙන බදු වැඩිවීමක් සිදු වුණේ නැහැ. අපි සෙස් බදු පණවන්නේ විශේෂයෙන්ම අපනයන සංවර්ධන මණ්ඩල පනත යටතේ අපේ රටේ ආදේශනයන් තියෙන ආනයනයන් සඳහා අපේ රටේ කර්මාන්තය ආරක්ෂා කරගන්න. මේ සෙස් බද්දක් කියලා ගන්න ආදායම හැම විටකම රජයේ ආදායමක් හැටියට ගන්නෙ නැහැ. මේක අපි යොදාගන්නේ ඒ අදාළ කර්මාන්තවල වැඩි දියුණුව සඳහා. ඒකත් අපි පැහැදිලි කරන්න අවශ්‍යයි. ඉතින් මේ ඊයේ පෙරේදා වෙනස් වුණේ මේ සෙස් බද්ද අය කිරීමේදී බදු අය කිරීමට සකස් කරලා තිබුණේ වටිනාකමේ යම්කිසි 100% ගණනක් හෝ නිශ්චිත මිලක්. එතනින් වැඩි මුදල තමයි රජයේ බද්ද හැටියට අය කරන්නේ. හැබැයි දැන් පසුගිය වකවානුවේ මේ මෑත භාගයේ රුපියලේ අගය 100%කින් අව ප්‍රමාණය වුණා.
එතකොට රුපියල් වලින් නිශ්චිතව සඳහන් කරලා තිබුණු බදු මුදලේ අගයත් අඩු වුණා. අන්න ඒක සෙස් බදු අය කරපු භාණ්ඩ සඳහා ගැළපීමක් සිදු කරා. 100% ගණන වෙනස් කළා නෑ. නමුත් අර මුදලෙන් කියපු ප්‍රමාණය වේලාව ප්‍රමාණ වීමට සාපේක්ෂව ගැළපීමක් සිදු වුණා. අලුත් අවුරුද්දේ අලුත් පාසල් වාරයට තව ඇත්තේ ටික කාලයයි. දරුවන් දෙන්න තුන් දෙනා ඉන්න පවුල්වල දෙමව්පියන්ගේ හිස ගිනි ගනිමින් තිබෙනවා. ඒ දිනපතා ඉහළ යන පාසල් උපකරණවල මිල හේතු කොටගෙනයි. හැම අම්මා කෙනෙකුගේම තාත්තා කෙනෙකුගේම එකම සිහිනය දරුවන්ට අධ්‍යාපනය ලබා දීම. අපේ රටේ අධ්‍යාපනය නිදහස් කිව්වට සම්පූර්ණයෙන් නිදහස් අධ්‍යාපනයක් නෙවෙයි තියෙන්නේ. රජයෙන් පාසල් පෙළපොත් නිලැදුම් ලැබෙනවා. ගුරු වැටුප් ගෙවෙනවා. ඒ රජයේ පාසල් වලට ඒත් දරුවන්ගේ සපත්තු මේස් එකේ සිට අභ්‍යාස පොත් ඇතුළු උපකරණ දෙමාපියන්ගේ මුදල් වලින් අරගන්න ඕනේ. පළමු වසර දරුවෙකු සිටින පවුලකට අඩුම ගානේ මාස දෙක තුනකට සැරයක් රුපියල් 7000ක් විතර අද අභ්‍යාස පොත් ඇතුළු උපකරණ වලට අවශ්‍යයි. සාමාන්‍ය පෙළ දරුවෙකු සිටින පවුලකට අභ්‍යාස පොත් වලට පමණක් මාස දෙක තුනකට රුපියල් 5200කට වැඩියෙන් වැය වෙනවා. සපත්තු කුට්ටමක් දැන් රුපියල් 3000ත් 4000ත් අතර මිලක් වෙනවා. ඇත්තටම ලබන ජනවාරියට මුහුණ දෙන්න දරුවන් පාසල් ලබන්න බරපතල යුද්ධයකට දෙමාපියන්ට මුහුණ දීමට සිදුවන බවයි දක්නට ඇත්තේ. ගැටලයක් ගන්න අය දරුවට ගන්න බෑ. දැන් පොත් මිලයි, පොත් එක පොතක් එනවා 1200ක් විතර. ඒක හින්දා මේ දැනට එක පොතක් ගත්තා. මිල ගණන් නම් වැඩි වැඩි හින්දා තමයි මේ එක පොතක් කරගෙන ආවේ. ගන්න විදියට සල්ලි පදිනේ පුතා. අවුරුද්දේ 5000ට තිබිච්ච බුක්ත ලයිස්තුවේ මිල දැන් මේ අවුරුද්දේ 15000. පෑන් පෑන්සල් අභ්‍යාස පොත් ඒවා ඔක්කොම පොත් ලයිස්තුවට අදාළ වෙනවා. ඒ සීළු දෙයම මිල දැන් වැඩි වෙලා තියෙනවා. මේ දවස්වල පොත් කල්ලේට 15000ක් යනවා. කලින් තිබුණේ 5000ට. 15000ක බඩු ගන්න ආපු එකේන 5000ක බඩු තමයි අරගෙන යන්නේ. සම්පූර්ණ පොත් ලයිස්තුව අරගෙන යන්නේ නැහැ. මිල ගණන් සෑහෙන දුරට වැඩි වෙලා තියෙනවා. පොත් ලිස්ට් එක ගන්න දෙමව්පිය එනකොට අපිටත් සමහර වෙලාවට දුක හිතෙනවා. 100%කින් වගේ මිල වැඩිවීමක් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් 75ට විකුණපු 120 පොත 200 වෙනකන් ගියා. 180ට 200ට වගේ තිබිච්ච CR 200 පොතක් 590 දක්වා ගිහිල්ලා තියෙනවා. පොත්තල අපි ගිය අවුරුදු වලට ගත්තට වඩා ගොඩක් මිල ගණන් අධික වෙලා තියෙනවා. ගිය අවුරුද්දේ 2000ට 3000 ගත්ත පොත් මේ අවුරුද්දේ රුපියල් 5000ක් 6000ක් වගේ අධික මිල ගණනක් වෙලා තියෙනවා. මිනිස්සුන්ට ඉතින් දරා ගන්න බැහැ. කලින් අවුරුදු වල මේ බුක් ලිස්ට් එක ගන්න ගියා රුපියල් 5000ට ගත්තා නම් දැන් ඒ ලිස්ට් එක ගන්න ගියා රුපියල් 25000ක් විතර එනවා. ඒත් බඩුත් නැහැ. එහෙම නැහැ කොහෙවත් නැහැ මේ තියෙන එන්නේ මිල ගණන් වැඩි වෙලා එන්නේ. ටේසරි අයිටම් ඔක්කොම ළමයිට ඉගෙන ගන්න අවශ්‍ය හැම එකක්ම මිල ගණන් ගොඩක් ඉහළ ගිහලා තියෙන්නේ. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටිංස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. මේ අයවැයේදී මුදල් ඇමති ජනපති රනිල් කිව්වා රුපියල දැන් ස්ථාවර වෙමින් තිබෙනවා කියලා. අහලා බලමු. රුපියල ශක්තිමත් වෙමින් පවතිනවා. මේක ඇත්තක්ද? එහෙම නැත්නම් පදනම් විරහිත කතාවක්ද? දැන් ඊට උත්තර ලබා ගැනීමට නම් ඔය පසුගිය මාස 6 තුල ලෝක ආර්ථිකය විමසා බලන්නටම අවශ්‍යයි. රුපියල හරි වෙනත් රටක මුදල් ඒකකයක් හරි ඒක ශක්තිමත් වීම ගණනය කරන්නේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව. ඇමරිකානු ඩොලරයේ මත තමයි මේ බොහෝ මුදල් වල බලපෑම රඳා හිටින්නේ. දැන් පසුගිය කාලේ ඇමරිකානු සෙන්ට්‍රල් බැංකුව පොලි අනුපාත ඉහළ දැම්මා. දැන් එවිට මොකද්ද සිදුවුනේ? ඔය ඇමරිකානු ඩොලරයට ලැබෙන ඉහළ පොලිය නිසා බොහෝ වෙලාවට මුදල් එතනටම ගලාගෙන යන්න වුණා නේද? ඒ කියන්නේ US ඩොලර් වල තමයි ආයෝජන වැඩි වුණේ. සෙන්ට්‍රල් බැංකුවේ තමයි ආයෝජන වැඩි වුණේ. ඇත්තටම ඒ නිසා ඔය ඇමරිකානු ඩොලරය තව තවත් ශක්තිමත් වෙන්න ගත්තා. එතකොට ඇමරිකානු ඩොලරේ ශක්තිමත් වන විට යුරෝ එක වගේම බ්‍රිතාන්‍ය පවුම පවා යම් පමණකට දුර්වල වුණා. එතකොට අපේ අසල්වැසි ඉන්දියානු රුපියල අරන් බලන්න. ඒකෙත් මේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව යම් පමණකට දුර්වල වීමක් තිබෙනවා. හරිද? ඕනේ නම් මේ සටහන් අරගෙන බලන්න. මේක තමයි යථාර්ථය. දැන් මේකට හේතුව ඔය පසුගිය මාස 6ක විතර කාලේ ඉඳලා ඔය ඇමරිකානු බැඳුම් කරවල ආයෝජන
ආයෝජනයට වැඩි පොලියක් ගෙවීම නේද? එතකොට එතනට තමයි ලෝකේ වැඩිම ආයෝජන නැත්තම් මුදල් ගලාගෙන යන්නේ. එතකොට මේ අසල්වැසි ඉන්දියාවේ රුපියලට පවා එහෙම බලපෑමක් තියෙනවා. බලපෑමක් වුණා. දැන් අපේ රටේ රුපියල විතරක් මේ තරම්ම බිමට වැටිච්ච රටක ශක්තිමත් වෙන්න විදිහක් තියෙනවද නේද? බැලූ බැල්මටම ඒක අර ගජබින්න අලංකාර කතාවක්ම තමයි. මේ ඇත්තටම තාමත් රුපියල තුල කෘත්‍රිම පාලනයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරිද? මතකද අර ආර්ථික ඔස්තාර් කබ්‍රාල් ඩොලරේ රුපියල් 203ට ෆ්‍රීස් කළා නේද? ඊට පස්සේ මතකද අතහැරියා රුපියල් 380කටත් එහා ගිහින්නේ නතර වුණේ නේද? දැන් එක් ඩොලරයක් වෙනුවෙන් මේ වෙලාවෙත් රුපියල් 362ක් තමයි බොහෝ වෙලාවට 62 65 66 ඔය අතර වාර තමයි තියෙන්නේ නේද? ඒ කියන්නේ මේ රුපියල තුල දැනුත් ඇත්තේ කෘත්‍රිම හිරකිරීමක්. එහෙමත් නැත්නම් පාලනයක්. හරිද? ඒක අරතරම්ම දරුණු නැහැ. දෘඩ නැහැ. නමුත් එක්තරා විදිහක මෘදු පාලනයක් ක්‍රියාත්මකයි. හරිනේ. ඒ නිසා දැන් නිකම්ම නිකම් ඔය මේ රුපියල ශක්තිමත් වෙමින් තිබෙනවා. එතකොට රුපියල ශක්තිමත් වෙමින් තිබෙන්නට නම් ආර්ථිකයේ මහා විපර්යාසයක් වෙන්න ඕනේ නේද? ඒක නිසා ඒ වගේ කතා කියලා තවත් සින්ඩරෙල්ලා ප්‍රබන්ධ මවණයක වැරදි කියලා මතක් කරන්ටම අවශ්‍යයි. විශේෂයෙන් දැන් අද ඔහු මුදල් ඇමතිනේ නේද? දැන් අරගෙන බලමු තව ඉතාම සරල උදාහරණයක් නේද? බීඩියට රුපියල් 2ක බද්දක් ගහනවා නේද? රුපියල් 2ක් ගහනවා. එතකොට දැන් මේ බීඩිය සමහර විට අදත් ඔය නීත්‍යානුකූල ආදායම් ලැබෙන මාර්ගයක් නෙවෙයි. ඕනතරම් බීඩියෝ උතන තැන් තියෙනවා. නමුත් ඉතා පැහැදිලිවම දැන් දුම්බැටි මත බද්ද පැනෙවුවා නම් ස්ථීරවම ඉතාම පැහැදිලිව යම් බදු මුදලක් ආණ්ඩුවට එකතු කරගන්න තිබුණානේ නේද? අඩුම ගානේ සිගරට් වලට බද්දක් ගැහුවා නම් අවුරුද්දකට රුපියල් බිලියන 40යි එහෙමත් නැත්නම් 45යි අතර මුදලක් හොයාගන්න තිබුණා. පොඩි ගාණක් නෙමෙයි ඈ. අවුරුද්දකට රුපියල් බිලියන 40ක් එහෙම නැත්නම් 45ක්. මේ සිගරට් කම්පැනි කාරයින් සමග කාගේ හරි ලොකු ඩීල් එකක් තියෙනවා. ඒක අනිවාර්යයි. ඒක නෙමෙයි පාරත් බීඩියට ගහනකොට සිගරට් කම්පැනි කාරයින් සම්පූර්ණයෙන්ම අමතක කරලා දැම්මේ නේද? මාර ආදරයක් නිසිගරට්ටුවට තියෙන්නේ නේද? බදු නොගහ ඉන්නටත් හොඳට මතක තියාගන්න. බදු නොගහ ඉන්නටත් සමහර උදවිය එක එක ඩීල් කාරින්ට පගාව දෙනවා. මේක ඉතාම ප්‍රසිද්ධ රහසක් අපේ රටේ. හරිද? සිගරට් සඳහා මිල සූත්‍රයක් අවශ්‍යයි කියලා දැන් කොයි කාලෙක ඉඳලාද කියන්නේ නේද? ආර්ථික විශ්ලේෂකින් විවිධ අවස්ථාවල පෙන්වා දුන්නත් ඒ මිල සූත්‍රයේ හමස් පෙට්ටිය. එතකොට අයවැය ඇතුලේ සිගරට් ඩීල් කාරයෙකු හිටියද කියන එක දැන් විවෘත ප්‍රශ්නයක්. හොඳේ, මේ අයවැයත් අපේ රටේ ඉතිහාසයේ පුරාම තියෙන අයවැයවල් හා සැසඳීමේදී හරිම පැහැදිලි ලක්ෂණ යක් තියෙනවා. මොකද්ද පැහැදිලි ලක්ෂණය? ඇක්ෂන් ප්ලෑන් එකක් නැහැ. නැත්තම් ඉලක්ක සපුරගන්න ක්‍රමය විග්‍රහ කරන්නේ නැහැ. හරිද? හුදෙක්ම හෙන වචන හරඹයක්. හරි, ඒකට තව උදාහරණයක් දෙන්නද? ඔය ඌව වෙල්ලස්සට වෛද්‍ය පීඨයක් හදනවා කිව්වනේ නේද? යෝජනා කළානේ. ඒ කියන්නේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ යටතේ නව වෛද්‍ය පීඨයක්. හොඳ වැඩක්. හරිද? නමුත් වෙන් කළ මුදල කීයද? රුපියල් මිලියන 200යි නේද? රුපියල් මිලියන 200යි කියලා කියන්නේ රුපියල් ලක්ෂ 2000යි. අපි ඒක කෝටි වලට ගේමු. කෝටි වලින් කිව්වොත් රුපියල් කෝටි 20යි. දැන් රුපියල් කෝටි 20කින් ගොඩ නැගිලි, විද්‍යාගාර උපකරණ මෙයාදී සියල්ලම හදලා වෛද්‍ය විද්‍යාලයක් නිර්මාණය කරන්න පුළුවන් නම් ඇත්තටම මරු. හරිද? අද තියෙන සිමෙන්ති, ගල් වැලි, ගඩොල්, යකඩ මේවායේ මිල ඇහුවාම මේ ගානට ගොඩ නැගිලිවත් හදාගන්න පුළුවන් වෙයිද කියන එක විශ්වාස කරන්න අමාරුයි. සැලසුම් නැහැ. ඇක්ෂන් ප්ලෑන් නෑ. අපේ රටේ ඉතිහාසයේ කිසිදු අයවැයක් ඇක්ෂන් ප්ලෑන් එකක් එහෙමත් නැත්නම් ඉෂ්ට කරන ක්‍රමවේදය කිව්වෙම නෑ. මේ අයවැය ආරම්භයේදීම බලන්නකො අර මුදල් ඇමති රනිල් කියපු කතාව නේද? ඔන්න අහගන්නකො, ලෝකේ වෙනත් රටවල ජනතාව වෙහෙස මහන්සි වී උපයන මුදල් අපි ණයට අරගෙන ඒවයින් කාලා බීලා හිටිය නිසාලු අපිට මෙහෙම වුණේ. ඔන්න අහන්න. ණයගත යුත්තේ පරිභෝජනය සඳහා නොව ආයෝජනය සඳහායි. නමුත් අපි කලේ කුමක්ද? ලෝකයේ වෙනත් රටවල ජනතාව වෙහෙස මහන්සි වී උපයන මුදල් ණයට ගම්මිනි, ඒවා අපේ පරිභෝජනය සඳහා වියදම් කිරීම.
හරියට මේ අපි කාලා වගේ නේද? අපිම විතරයි කාලා තියෙන්නේ නේද? ජනපති රනිල්ගේ මාමා, ඒ කියන්නේ JR ගේ ඉඳලා ඔබේ පක්ෂයේ කළෙත් ඒකම තමයි. හරිද? ජනතාව තුළ යපුම් මානසිකත්වයක් ඇති කරලා ඡන්දය දින්න. ඡන්දය දිනලා එතකොට මේ මිනිස්සුන්ටත් මොනවා හෝ සොච්චමත් දෙන ගමන් ඔය ලෝකේ වටේ ගත්ත ණය වලින් තමුන්ලත් සුර සැප විඳමින් හොරා කමින් වංචා කරමින් පිට රටවල මුදල් තැම්පත් කරමින් තමන්ගේ දරුවන්ට සුකෝපභෝගී ජීවිත දෙමින් අපිටත් මොනවා හරි ලොසින්ජරයක් ලොලිපොප් එකක් දුන්න බව ඇත්ත. ඕක තමයි දිගටම වුනේ. දැන් තමුන් නැහැලගේ ටීම් එක පරදිනකොට සාටක ටීම් එක එනවා නේද? දැන් නම් ඉතින් ටයිපටියයි සාටකයි දෙකම එකම කරේනේ. ඒ නිසා ඉතින් අමුතු වෙනසක් නැහැ. ඇත්තටම ජනතාව වන අපි ඔව් 25%ක් වැරදි නම් එදත් අදත් බොරු පොරොන්දු දෙමින් ජනතාව රවට්ටන හෙටත් බොරු පොරොන්දු දෙමින් ජනතාව රවට්ටන්ට සූදානම් දේශපාලනඥයින් ලෙස තමුන් නැහැලා සියලු දෙනාම 75%ක්ම මේ රට විනාශයට වග කියන්න ඕනේ කියලා අද ටෙලිවැකිය නිමා කරනවා. සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළා. සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දුන්නේ සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ඉතා කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසයි. මේ සම්බන්ධයෙන් පවතින සියලු ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණා. පෞතින සියලු ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබා දීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. නීතිපති සංජය රාජරත්නම් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර මන්නාරම රදගුරු ෆීඩල්ස් ලයිනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් ඇතුළු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා. මන්නාරම ප්‍රදේශයේ ඉඩම් ගැටලු ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී පූජකතුමන්ලා ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ ගැටලු විසඳීමට කඩිනමින් පියවර ගන්නා බවයි සඳහන් කළේ. මඩු වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳවද මෙහිදී විශේෂයෙන් අවධානයට යොමු වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරිවැය ඉහළ යාම නිසා ඉදිකිරීම් කර්මාන්තය මේ වන විට කඩා වැටී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ පිරිවැය දැනටමත් ඉහළ මට්ටමකයි පවතින්නේ. ඉන්දියාව හෝ අනෙකුත් කලාපීය රටවල් සැලකූ විට එය ඉතා ඉහළ පිරිවැයක්. ඒ සඳහා එක් හේතුවක් වන්නේ ටයිල් නානකාමර උපාංග ආදියට දේශීය ආරක්ෂණයක් බලාපොරොත්තු වීමයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මෙරට වෙළඳ පොළ මිල ගණන් ගෝලීය මිල ගණන් නෙවෙයි දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ට මිලක් ගෙවීමට සිදුව තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තයේ ඉහළ පිරිවැය නිසා මෙරට පෞද්ගලික අංශයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සංවර්ධනය වන්නේ නැහැ. ඒ බොහෝ දෙනාට දැරිය නොහැකි ඉහළ පිරිවැයක් පවතින නිසා. එම පිරිවැය දැන් නව මානයකට ඉහළ ගොසින් දැනට ආදායම් ලබන අයවුවත් පෞද්ගලික අංශයේ ඉදිකිරීම් පිරිවැය දැරිය හැකි මට්ටමකට එළඹෙන තුරු සිටිය යුතු වනවා. වර්තමාන අර්බුද නිසා රාජ්‍යංශයේ ඉදිකිරීම් යළි ආරම්භීමට කාලයක් ගත වේවි. එහෙත් රජයටත් යටිතල පහසුකම් වලට ආයෝජනය කිරීමට සිදුවනවා. එය යම් කාලයකදී ආරම්භ විය යුතුයි. එහෙත් එය දැන් ප්‍රමුඛතාව නොවේ. ආර්ථිකය ස්ථාවර වූ විට එය ප්‍රමුඛතාවක් බවට පත්වේවි. මම බලාපොරොත්තු වෙනවා ලබන වසරේ එලෙස ආර්ථිකය ස්ථාවර වේවි කියලා. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙතෙන් සිට ඔබට සියත කතුවේ කිය සමග එක්විය හැකි. සුබ දවසක්.